වේදිකාව ශ්‍රී ලංකා වැඩසටහන සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මම ස්තුති කරනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ මාතෘකාව ශ්‍රී ලංකාවේ ණයබර ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ණයබර ප්‍රශ්නය පිළිබඳව මෑත කාලේ විශාල වශයෙන් උනන්දුවක් සමාජය තුළ දේශපාලන අංශයේ යොමු වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා ණයබර සම්බන්ධ කතිකාවක් ගොඩනැගිලා තිබෙනවා. මේ කතිකාව දේශපාලන පාර්ශ්වයනුත් මේ කතිකාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම විද්වත් පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. ඒ වගේම පොදු මහජනතාව මේ කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඉතින් අපි බලමු අපේ රටේ ණයබරතාවය සම්බන්ධයෙන් කතා කරද්දී මේක අපිට මේ රටට මුණ දෙන්නට සිදු වෙලා තිබෙන මේ ෂණිකව මතුවුණු ප්‍රශ්නයක්ද, එහෙම නැත්නම් මෙහි තියෙන ගැටලුව ඒ තරම්ම උග්‍රද, මේ සම්බන්ධයෙන් අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද රටක් වශයෙන්? ඉතින් මේ කරුණු සම්බන්ධ කරගෙන අපි ටිකක් මේ කතිකාව ඉස්සරහට අරන් ගියොත්, පළමුවෙන්ම මම සඳහන් කරන්න කැමති ලංකාවේ ණයබර කියන කාරණය 1948 අවුරුද්දේ අපි නිදහස ලබන අවස්ථාවේදීත් ශ්‍රී ලංකාව ණය වෙලා තිබුණා. මේ ණය ඇත්ත වශයෙන්ම විදේශීය ණය සහ දේශීය ණය වශයෙන් මේ මූලාශ්‍ර දෙකෙන්ම ණය වෙලා තිබුණා. 18% ප්‍රමාණයක්, මේ 10% ගණන් හදන්නේ අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් 18%. මේ ප්‍රමාණය තමයි 1948 වෙනකොට අපේ රට ණය වෙලා තිබුණු ප්‍රමාණය. සමහර උදවිය සඳහන් කරනවා ශ්‍රී ලංකාව මේ ණය වුණේ 1978න් පස්සේ විවෘතාර්ථිකයෙන් පස්සේ යනාදි වශයෙන්. ඉතින් මේක මිත්‍යාවක්. පළමුවෙන්ම අපි දැනගන්න ඕන අපි රටක් හැටියට ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන කාලෙත් ඔවුන්ගේ යුද්ධවලට, දෙවෙනි ලෝක යුද්ධයට මුදල් උපයා ගැනීම සඳහා බදු පැනවීම වගේම ණය ගැනීමත් මේ රටෙන් දේශීය මූලාශ්‍රවලින් සිදු කරනු ලැබුවා. ඉතින් මෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි දිගින් දිගටම අපේ රට මේ ණය ගැනීමට පුරුදු වෙලා හිටියේ. ඉතින් 1948 වෙනකොට අපේ දළදේශීය නිෂ්පාදිතයෙන් 18% ණය තිබුණා. හැබැයි එක කාරණයක් මෙහිදී සඳහන් කරන්නට ඕන, ඒ තමයි දේශීය ණය ප්‍රමාණයට සාපේක්ෂව විදේශීය ණය ප්‍රමාණය ඉතාමත්ම අඩුයි ඒ වකවානුවේ, ඒ යුගයේදී. ඉතින් ඊට මම හිතන්නේ විශේෂයෙන්ම බලපාන්න ඇත්තේ අපේ වැවිලි භෝගවල මිල ගණන් වල තිබුණු මේ හොඳ මිල ගණන් අපිට ලැබුණු නිසා අපිට විදේශ විනිමය ආශ්‍රයෙන් ණය ගැනීමට ඒතරම් අවශ්‍යතාවයක් උනේ නැහැ කියන එකයි මගේ හැඟීම. ඉතින් කෙසේ වෙතත් අපේ රට යම් ණයබරතාවයක තිබුණා. ඊට පසුව මේ ණය ක්‍රමානුකූලව වැඩි වෙලා ගියා. 1948න් පස්සේ බලයට පැමිණු සෑම රජයක් විසින්ම ණය මුදල් ලබා ගත්තා, දේශීය සහ විදේශීය වශයෙන්. රටක් හැටියට ණය ගැනීම මම හිතන්නේ නැහැ විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපිට ගෙවීමට හැකියාව තියෙන තාක්, එහෙම නැත්නම් ගෙවීමට හැකියාවක් තිබෙන මට්ටම දක්වා ණය ගැනීම අපි මේ ණය උගුලකට හිරවීමේ හෝ එහෙම නැත්නම් ණය අර්බුදයක හිරවීමේ අවධානමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ණය ගැනීමේ ඇති ගැටලුවක් නැහැ බැලු බැලමට. මක්නිසාද කියනවනම් අපේ රටේ ඉතුරුම් ප්‍රමාණය ඉතාමත්ම අඩු අගයක් තිබුණේ දළදේශීය නිෂ්පාදිතයෙන් 10%, 12% ඉතුරුම් ප්‍රමාණයක් තිබුණේ. හැබැයි අපිට රටක් හැටියට, ජාතියක් හැටියට ඉදිරියට ගමන් කිරීම සඳහා සංවර්ධන වැඩකටයුතු කරගෙන යාම සඳහා අපිට අවශ්‍යතාවයක් තිබුණා වැඩියෙන් ප්‍රාග්ධනය යොදවන්න විවිධ ව්‍යාපෘතිවල. අත වශයෙන්ම අපේ ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීම සඳහා තිබුණු කෘෂිකාර්මික වරිමාර්ග ව්‍යාපෘති, ඒ වගේම කාර්මික අංශයේ සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහා ඒ කර්මාන්තශාලා යනාදිය. ඉතින්
මේ සඳහා අපිට ණය මුදල් ලබා ගැනීමට සිද්ධ වුණා. මේ ණය මුදල් ක්‍රමානුකූලව මෙහෙම වැඩි වෙලා ගිහින් අපි දන්නවා 1988 89 කාලේ. මේකට විශේෂ හේතුවක් තියෙන්නත් ඇති. නමුත් අපේ ණයබරතාවය 100% පනලා ගියා. විනත් වචනෙන් කියනවා නම් දළදේශීය නිෂ්පාදිතේ අපි 100ක් නිෂ්පාදනය කරනවා නම් 100ට වඩා 102ක් 103ක් 105ක් විතර දක්වා ණය ප්‍රමාණයකට ලංකාව යොමු වෙලා තිබුණා. ඊට පස්සේ නැවතත් මේක ක්‍රමානුකූලව අඩු වෙලා ආවා. හැබැයි නැවත 2005 විතර වගේ වෙනකොට 100ට 102ක් වගේ ප්‍රමාණයක් දක්වා මේ ණය ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. ඉතින් එතකොට අපි අවුරුද්දක් තුල නිෂ්පාදනය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි ණය ලබාගෙන තිබුණොත් මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. හැබැයි ඊට පස්සේ 2005න් පස්සේ පැවති රජය ඒ අවුරුදු 10ක් විතර කාලෙදී 2015 වෙනකල් මේ ණයබරතාවය ක්‍රමානුකූලව අඩු කරගෙන ආවා. දළදේශීය නිෂ්පාදනයෙන් 70%ක් විතර වගේ ප්‍රමාණයට. 70%ක් කියලා කියන්නේ අපි ඒ තරම්ම මහ ලොකු ණයක හිරවිච්චි ගතියක් ඒකෙන් පෙන්වන්නේ නැහැ. ණය අඩු කර ගැනීමට තියෙන ක්‍රමය තමයි එක්කෝ අපි ණය අඩුවෙන් ගන්න ඕන. එහෙමත් නැත්නම් අපේ දේශීය නිෂ්පාදිතය වේගයෙන් වර්ධනය කරන්න ඕන. මම හිතන්නේ 2005 සහ 2015 අතර සිද්ධ වුණේ ණය ගැනීම අඩු වීම නෙවෙයි, අපේ දළදේශීය නිෂ්පාදිතය 108කින් 9කින් 9කින්ටත් වඩා 108ක් හෝ 8ට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ආර්ථික වර්ධන කරගෙන යන්න හැකියාව ලැබුණා වසර කීපයක්ම. ඉතින් මේක තුලින් අපිට පුළුවන්කම ලැබුණා දළදේශීය නිෂ්පාදිතය වර්ධනය වෙනකොට අපිට ආදායම් ලබා ගන්න පුළුවන් රජයට. ඒ නිසා රජයට ඒ තරම් බරක් වෙන්නේ නැහැ මේ ණය කියන එක. ඉතින් මේක සාපේක්ෂ ආගයක් තමයි දළදේශීය නිෂ්පාදිතය ණයයි අතර මේ 100ට ගන්න හැටියට අපි සලකන්නේ. ඒ කාලය ඇතුළත තමයි විශාල ණය ප්‍රමාණයක් උද්ගත්ත ඇත්ත වශයෙන්ම. නමුත් දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රසාරණය නිසා මේ ණය අපිට 70% දක්වා පාලනය කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මතුවලා තියෙන තර්කය තමයි හරියටම කියනවා නම් දේශපාලන අර්ථයෙන්ම රාජපක්ෂ රෙජීමය ණය රෙජීමයක් බවට පත් වුණා කියන එක. දැන් යහපාලන ආණ්ඩුව විසින් එල්ල කරන චෝදනාවක් මේ. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව දැන් අනුන්ගේ ණයකට කරගහලා ඉන්නවා කියන ප්‍රශ්නය තමයි ඔවුන් නිතරම මේ ණයබර ප්‍රශ්නය හැටියට ඉදිරිපත් කරනු ලබන්නේ. අපි ඉලක්කම් හැටියට ගත්තොත් 2014 වර්ෂයේ අවසානයේ වෙනකොට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 357,000ක් තිබුණා. හැබැයි 2017 වෙනකොට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 511,000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒකට අපි දන්නවා ඒක පුද්ගල ණය අතින් ගත්තම අපි විශාල ණයක් මේ අවුරුදු 3ක් ඇතුළත 2015, 16, 17 කියන අවුරුදු 3ේදී ලබලා තියෙනවා. ඉතින් ණය ගැනීමේ වර්ධනය 109 ඉඳලා 117 දක්වා වර්ධනය වෙලා තියෙනවා මේ අවුරුදු 3 ඇතුළත. එතකොට අපි දැන් දළදේශීය නිෂ්පාදිතයේ අගයක් හැටියට ගත්තොත් 72%ක් වශයෙන් තිබුණු 72%ට තරම කඩුවෙන් තිබුණු ණය ප්‍රමාණය 90%ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා පසුගිය අවුරුදු 3 ඇතුළත. එතකොට මේක අපිට පේනවා අවුරුදු 3ක් ඇතුළත විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙනවා. ඉතින් දැන් අපිට කියන්න පුළුවන්ද රාජපක්ෂ රෙජීමය ණය රෙජීමයක් සහ යහපාලන රෙජීමය ණය නොගත් රෙජීමයක් හැටියට, එහෙම පාලන තන්ත්‍රයක් හැටියට හඳුන්වා දෙන්නට විශාල වශයෙන් දේශපාලනික වශයෙන් මහන්සි ගන්නවා. නමුත් මේකට මේ එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ඇත්ත වශයෙන් මේ දත්ත මේ මහ බැංකුවේ ඉදිරිපත් කරලා තිබෙන දත්ත මේවා පරීක්ෂා කරොත් අපිට කියන්න පුළුවන් රාජපක්ෂ රෙජීමේ 2015 දක්වා ගත්ත ණය ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට 72%ට වඩා අඩුවෙන් තිබුණා. නමුත් දැන් මේක 90%ක් දක්වා භයානක තත්ත්වයකට මේක ළඟා වෙලා තිබෙනවා. ඒ නිසා අපිට පේනවා
මේ ණය උගුලක සිරවී සිටීම හෝ ණය රෙජීමේ හෝ කියන මේ චෝදනා වලින් වලට රාජපක්ෂ රෙජීමේ සම්බන්ධ කරගන්න අමාරුයි. මක් නිසාද කියනවා නම් වර්තමාන රජය විසින් ඊට වඩා විශාල ප්‍රමාණයක් ට්‍රිලියන් ගණනක් මේ ණය ලබාගෙන තිබෙනවා. එතකොට දැන් මේ ණය ලබා ගත්තම අපි තව දෙයක් කල්පනා කරනවා, කල්පනා කරන්න ඕන මේ ණය කුමන දේවල් සඳහා යොදා ගත්තද කියන්නේ. දැන් රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 10ක් 2005 ඉඳන් 2015 දක්වා කාලය තුල විශාල වශයෙන් ව්‍යාපෘති ගණනාවක් මේ රටේ හඳුන්වා දුන්නා. අපි දන්නවා වරාය ව්‍යාපෘතිය, ගුවන් තොටුපළ ව්‍යාපෘතිය, අධිවේග මාර්ග ව්‍යාපෘතිය, ඒත් එක්කම විදුලි බල ව්‍යාපෘති, මෙවැනි විශාල දැවැන්ත පරිමාණයේ ව්‍යාපෘති හඳුන්වා දුන්නා. ඒතර මේ ව්‍යාපෘති සඳහා තමයි ඔවුන්ගේ කාලෙ මේ ණය ගත්තේ. හැබැයි 2015න් පස්සේ අපි පරීක්ෂා කරලා බැලුවොත් හොඳට දැනට නිම වෙලා තියෙන හෝ අපිට භුක්ති විඳින්න පුළුවන් ව්‍යාපෘතියක් නිර්මාණය වෙලා නැහැ අද වෙනකම්. එතකොට දැන් ණය ප්‍රමාණය පරණ ණය ගෙවීම සඳහා අලුතෙන් ණය ගැනීම සාමාන්‍ය අපේ වගේ රටවල සිරිතක්. මොකද දලදේශීය නිෂ්පාදිතය වේගයෙන් වැඩි වෙන්නේ නැති නිසා. මේ කාලය ඇතුළත 2015 ඉඳලා ආර්ථික වර්ධන වේගය 6% ඉඳලා 3.1% 2017 අග වෙනකොට. ඉතින් මේ වගේ ආර්ථික වර්ධන වේගය දෙකෙන් පංගුවකින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට වැඩිපුර වැඩියෙන් ණය ගන්න වෙන එක කාරණයක්. තිබුණු ණය ගෙවීමට ණය ගන්න සිදුවීම තව කාරණයක්. හැබැයි අපි මේ වගේ අර්ථයක් දෙන්න පුළුවන් ඒ කල තිබුණු ඒ ව්‍යාපෘති ණය සම්බන්ධයෙන්. ඒ ව්‍යාපෘති ආර්ථික ව්‍යාපෘති නම් ඒ ව්‍යාපෘති අපිට ව්‍යාපාර භවයට පත් කරන්න පුළුවන්. ව්‍යාපාර භවයට පත් කරොත් ඒ ව්‍යාපෘති අපිට විදේශීය ආයෝජකයන්ට අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දේශීය ආයෝජකයන්ටත් ඒ ව්‍යාපාර අලෙවි කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ අලෙවි කරනවා කියලා කියන්නේ එක පුද්ගලයකට අලෙවි කිරීම නෙවෙයි, බොහෝ වෙලාවට කොටස් වෙළඳ පොළ හරහා ඒ කොටස් අලෙවි කිරීමෙන් ව්‍යාපෘති පවර දීලා රජය එතෙක් දරන ලද මේ ආයෝජන, එහෙම නැත්නම් වියදම්, එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි අගයක් දක්වා ප්‍රමාණයක් අය කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට පහුගිය කාලේ හම්බන්තොට වරාය ණයබරතාවය වැඩි නිසා මේ වරායෙන් ආදායමකුත් ඉන්නේ නැහැ කියන අදහස මත ඒක ඉදිකරන ලද ඒ චීන සමාගම් වලට නැවත පැවැරීමක් සිදු කරා. ඒ තුලින් ඩොලර් බිලියන 1.3ක් පමණ මුදලක් රජයට ලබා ගත්තා. එතකොට අර ණය බර අඩු කරගන්න පුළුවන්. දැන් මේ හයිවේ එක අපේ තියෙන අධිවේගී මාර්ගය ගත්තත්, නොරච්චෝලේ බලාගාරය ගත්තත්, එහෙම නැත්නම් ගුවන්තොටුපළ ගත්තත් මත්තල මේවා ව්‍යාපාර හැටියට සංවිධානය කරන්න පුළුවන්. මේ ව්‍යාපාර හැටියට සංවිධානය කරොත් ඒක කොටස් වෙළඳ පොලේ විකුණන්න පුළුවන්. දැන් චීනෙට පවර දීම සම්බන්ධයෙන් විශාල වශයෙන් මේ තර්ක ගොඩනැගිලා තිබෙනවා, විරෝධතා මත වෙලා තිබෙනවා. නමුත් මේවා අපිට කොටස් වෙළඳ පොළ හරහා දෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව මම හිතනවා රාජපක්ෂ පාලන සමය තුල ගන්නා ලද ණය විශාල ප්‍රමාණයක් පියවරන්න පුළුවන් වෙනවා. මෙම ණය පදනම් කරගෙන නිර්මාණය කරපු ව්‍යාපෘති ව්‍යාපාර බවට පත් කිරීමෙන් ඒ අවස්ථාව තිබෙනවා.